ත්‍රයිනිකායික විශේෂ ජාතික මහා සංඝ සමුළුව ඊයේ පැවැත්ුණා. එත්කා ඇතුළු ගිවිසුම් වලට එළඹීම හා මෙරට සම්පත් විකිණීම යන කරුණු පාදක කරගනිමිනුයි මෙය සංවිධානය කර තිබුණේ. මෙම සංඝ සමුළුවට පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් මැති අමුතුවරුන් කිහිප දෙනෙකු සහභාගී වී සිටියා. දේශපාලන ශාස්ත්‍රයේ බොහෝ දිනාට අසීමිත වරප්‍රසාද ලබා ගත්තා. ඒ වගේම නීතියට උඩින් දේශපාලන බලය පදනම් කරගෙන කටයුතු කළා. මේ තත්ත්වය වෙනස් විය යුතු. රටේ පවතින සියල්ලම දේශපාලනයේ ක්‍රමයේ වීම ඇත්තටම අද මේ රට රාජ්‍ය දේපල ජස් කිරීමට විකිණීම තත්ත්වයට පත් වුණේ ඒ නිසා. හරිනම් වේයුත්තේ කළ යුත්තේ සියල්ල දේශපාලනය ක්‍රමයේ වීම නොවේ. මනා රාජ්‍ය පාලනයක් මේ රට තුල ක්‍රියාත්මක කරවීම. මම දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා 50-40ක් මේ වෙනකොට සම්මත කරගත්තයි කියලා. ඒ වගේම තමයි 2019 වෙනකොට ආපහු ගෝඨාභය මහත්තයාටත් ඔය ලණුවම ඉන්දියානු කොන්ත්‍රාත් එකේ විදිහටම දුන්නා. මම ඔබතුමාලාට දැනගන්න ලස්සන කතාවක් කියන්නම්. මිලින්ද මොරගඩ මහත්තයා මාත් එක්ක කතා බහ කරමින් ඉන්න වෙලාවක එතුමා කියනවා අදානි කියන්නේ හරි හොඳ කෙනෙක් හාමුදුරනේ. ඒගොල්ලෝ කන්නේ ජේන් ෆුඩ්. දැන් මේ කතාව ඉස්සරහට යනකොට කියනවා දැන් අපේ සමහර පොරොන්දු වෙච්ච දේවල් අපිට නොකර අතාරින්න බෑ කියලා. අර දැන් ගමහාමිනේ කියනවනේ තෝ දෙන්නේ නරියෙකුට කියලා දුවට මේක නරියෙක් අහගෙන ඉන්නවා නරිය මොකද කරන්නේ ලෑස්ති වෙලා කෝඩ් බෑයක් එහෙම ඇඳගෙන ගම ගෙදරට එනවා කාව ගෙනියන්නද දුව ගෙනියන්න. අයිද අම්මා කිව්වනේ තෝව දෙන්නේ නරියෙකුට කියලා. දැන් මේගොල්ලෝ කියන පොරොන්දු වෙච්ච නිසා කරන්න ඕන කියලා. ඉතිහාසයේ ඇතුළෙම අපි ඉන්දියාවත් එක්ක වැඩ කරලා තියෙන්නේ නරියත් එක්ක වැඩ කරපු විදිහට. 69 ලක්ෂයක් කියලා කියන්නේ බලාපොරොත්තුවක නමක්. ඉතින් ඒ බලාපොරොත්තු එලෙසම තියෙද්දි මේ කියපු දේශීය සම්පත්, ජාතික සම්පත්, එහෙම නැත්නම් රාජ්‍ය දේපල හා වත්කම්, රාජ්‍ය සම්පත්, රාජ්‍ය ව්‍යවසායයන් කියලා කියන ඒවා සතු වෙන්නේ ආණ්ඩුවක නෙමෙයි රාජ්‍යයක. රාජ්‍ය සහ ආණ්ඩුව දෙකක් බව අපි ඔබතුමාලා කවුරුත් දන්නෝ. ගවර්න්මන්ට් කියන්නේ එකක්, ස්ටේට් කියන්නේ තව එකක්. බලය දීලා තියෙන්නේ ජනතාව ස්ටේට් එක ආරක්ෂා කරන්න ගවර්න් කිරීම උදෙසා ගවර්න්මන්ට් එකක් තියෙනවා. ඒක ගවර්න් කරන්නයි දීලා තියෙන්නේ. සේල් කිරීමට නෙවෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.